අද අපි කතා කරන්න යන්නේ සොරයසිස් එහෙමත් නැත්නම් පොතු කබර රෝගය නිසා අපේ ශරීර අභ්‍යන්තරයට ඇතිවිය හැකි අනිකුත් රෝග ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඒකෙන් අද අපි කතා කරනවා මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය ගැන. අපි කලින් වීඩියෝ එකකදී කතා කරා සොරයසිස් කියන්නේ මොකක්ද කියලා. අද අපි කතා කරන්න යන්නේ සොරයසිස් නිසා අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන වෙනස්කම් මොනවද කියලා. ඒකෙන් අද අපි කතා කරනවා මෙටබොලික් සින්ඩ්‍රෝම් ගැන. එහෙමත් නැත්නම් සින්ඩ්‍රෝම් X කියලාත් කියනවා. මේ සින්ඩ්‍රෝම් X ගැන කතා කරන්න කලින් අපි බලමු සින්ඩ්‍රෝම් X කියන්නේ මොකක්ද කියලා. මේ පහතින් කියන ලක්ෂණ තුනක් තියෙනවා නම් අපි ඒක සින්ඩ්‍රෝම් X තියෙන තත්වයක් හැටියට සලකනවා. පළවෙනි එක තමයි උදරේ වට ප්‍රමාණය පිරිමි කෙනෙක්ගෙන් අඟල් 40කට වැඩිවීම සහ කාන්තාවකගෙන් අඟල් 35කට වැඩිවීම. දෙවෙනි කාරණය ඔබේ රුධිර පීඩනය 130/85 කියන අගයන් වලට වඩා අගයන් වලට සමාන වීම හෝ ඊට වඩා වැඩිවීම. එහෙම නැත්නම් ඔබ දැනටමත් ප්‍රෙෂර් ඔබේ බ්ලඩ් ප්‍රෙෂර් වලට ඔබේ අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ලබා ගන්නා කෙනෙක් වීම. තුන්වෙනි කාරණය ඔබේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක 100ට වඩා මිලිග්‍රෑම් 100ට වඩා වැඩිවීම හෝ ඔබ දැනටමත් දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලබා ගන්නා පෙති ලබා ගන්නා එක් වීම. තුන්වෙනි කාරණය ඔබේ කොලෙස්ටරෝල් වර්ගයක් වෙන ට්‍රයිග්ලිසරයිඩ් ලෙවල් එක 150ට වඩා වැඩිවීම. හතරවෙනි එක අපේ හොඳ කොලෙස්ටරෝල් කියලා සලකන HDL මිලිග්‍රෑම් 40ට වඩා අඩුවීම. මෙන්න මේ කියන ලක්ෂණ වලින් තුනක් ඔබට තියෙනවා නම් ඔබ මෙටබොලික් සින්ඩ්‍රෝම් එක ඇති කෙනෙක් ලෙස සලකන්න පුළුවන්. දැන් අපි බලමු මෙටබොලික් සින්ඩ්‍රෝම් එක සහ සොරයිසිස් අතර තියෙන සම්බන්ධතාවය. මේක ඉතාමත් සමීපව යන රෝග දෙකක්. මොකද මෙටබොලික් සින්ඩ්‍රෝම් තියෙන අයට සොරයිසිස් හැදීමේ ප්‍රවණතාවයක් තියෙනවා වගේම සොරයිසිස් තියෙන අයට මෙටබොලික් සින්ඩ්‍රෝම් එක හැදීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. සොරයිසිස් තියෙන රෝගියෙකුට මෙටබොලික් සින්ඩ්‍රෝම් එක හැදීමේ ප්‍රවණතාවය 3 ගුණයකට වඩා සමාජයේ ඉන්න අනිකුත් කෙනෙකුට වඩා වැඩි. ඒ වගේම තමයි සොරයිසිස් තියෙන අයගෙන් මෙටබොලික් සින්ඩ්‍රෝම් එක නැතුව තියෙන්නේ 10%කට වගේ සුළු ප්‍රමාණයකට විතරයි. එතකොට ඔබට තේරෙනවා මේ රෝග දෙක ඉතා ළඟින් එකිනෙකට සම්බන්ධව යන රෝග දෙකක් බව. මොකද මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් එකේ තියෙන වැදගත්කම? මෙටබොලික් සින්ඩ්‍රෝම් එක තියෙන කෙනෙකුට ඉතා නුදුරු කාලයේදී අපි ප්‍රතිකාර සහ අවශ්‍ය ප්‍රියවර නොගත හොත් ඉතා නුදුරු කාලයේදී හෘද ආබාධයක් හෝ අංශභාගයට ඒමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට මේ ලක්ෂණ තියෙනවා නම් ඔබට තාමත් ඩයබටික් දියවැඩියාව නැත්නම් ඔබට නුදුරු අනාගතයේ දියවැඩියාව හැදීමේ සම්භාවිතාවත් ඒ තරමටම වැඩි. ඔබට හෝ ඔබේ පවුලයාට සොරයිසිස් තියෙනවා නම් ඔබ මේ ගැන මුලින්දම්ම ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම, ඒ වගේම දුම්පානයෙන් වැළකී සිටීම, මත්පැන් පානය ඉතා සුළු වශයෙන් සිද්ධ කරන්න පුළුවන්. නමුත් අධික මත්පැන් පානය සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම කැලරි අධික ප්‍රමාණයේ තියෙන ආහාර නොගැනීම, ඒ වගේම ව්‍යායාම කිරීම මේක මිනිත්තු 30ක් 60ක් අතර ප්‍රමාණයක් දවසකට සහ දවස් 5ක් සතියකට වශයෙන් කිරීම ඉතාමත් වැදගත්. එමගින් ඔබට සොරයිසිස් රෝගය සුව කර ගැනීමට එලෙසම සොරයිසිස් රෝගය නිසා ඇතිවන මෙටබොලික් සින්ඩ්‍රෝම් රෝගයේ තත්ත්වය අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඔබ දැනටමත් මෙටබොලික් අපි මේ කියපු රෝග ලක්ෂණ, ඒ කියන්නේ මෙටබොලික් සින්ඩ්‍රෝම් එකේ රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නම් ඒත් එක්කම ඔබට සොරයිසිස් රෝගය තියෙන කෙනෙක් නම් ඔබ වහාම මේ මෙටබොලික් සින්ඩ්‍රෝම් එකට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරනවා සොරයිසිස් රෝගය තියෙන ඔබට සුදුසු සහ නුසුදුසු වෙන ආහාර මොනවාද කියන එක.